අද අපි කතා කරන්න යන්නේ කොරෝනා රෝගීන් ගැන නම් නෙමෙයි. කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන අසනීප වූ හෝ සෞඛ්‍ය පරිහිමට පත් කරගත් අපේම ශ්‍රී ලාංකිකයන් ගැනයි. අපිත් ඒ උදුරේ ගොදුරක් දිහලා සොයා බලන්න යන්නේ. පහුගිය අවුරුද්දේ මුල් භාගයේ සිට අද වෙනකම්ම අපට හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා දක්නට ලැබෙන බෝනවන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවක් පෙනෙන්නට දෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන බෝනවන රෝගීන් සලකා බලනකොට අලුතෙන් හඳුනාගත් දියවැඩියා රෝගීන්ගේ ප්‍රමාණය වෙනදාට වඩා බහුල වී තිබෙනවා. ඒ අතරම තිබුණු රෝගී තත්ත්වය උත්සන්න වීමද බහුලව දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි මේ මාස කිහිපය තුළදී තමන්ගේ බර අහිතකර ලෙස වැඩිව පිරිස්ද අපිට දකින්න ලැබෙනවා. මේක වැඩිහිටියන් අතර වගේම පාසල් විය සිසුන් අතරද හඳුනා ගන්න තිබෙනවා. මේ හමුවන පාසල් සිසුන් කිහිප දෙනෙක්ගෙම රුධිර ප්‍රමාණය වැඩි බවක් හා ඔවුන්ගේ පිටකොන්දේ බෙල්ලේ අමාරු අපහසුතාව දකින්න ලැබෙනවා. ඇත්තටම මේකට හේතුව කුමක්ද? COVID-19 ලංකාවේ පැතිර යාමට පටන් ගැනීමත් සමගම බොහෝ පිරිස් රැකියා ස්ථානවලින් බැහැරව නිවස ඉඳන්ම තම රැකියා කටයුතු කරගෙන යනවා. මේ නිසාම ඒ පුද්ගලයන් සුළුවෙන් හෝ කළ ශාරීරික ක්‍රියාකාරකම් උදාහරණයක් විදිහට උදෑසන නැගිට පාන්දර කඩිමුඩිය සූදානම් වී බසයට ඇවිදගෙන යෑම, බයිසිකල් පැදීම ආදී හිටි හැටියම නතර වුණා. නිවෙස්වල රැකියා විරහිතව සිටින වැඩිහිටියන් වෙනදාට කඩමණ්ඩියට පයින් ගෙහින් රවුමක් ගසායන ක්‍රමවේදයේද කොරෝනා නතර කර තිබෙනවා. වෙනදාට ශාරීරික සෞඛ්‍ය ගැන සිතා ඇවිදීමට ගිය පිරිසේ අඩුවක් දකින්න ලැබෙනවා. සමහර පිරිස් තමන් දියවැඩියාව හෘද රෝගාදීන් පෙළෙන බැවින් මේවා පාලනය සඳහා දිනපතා ශාරීරික ව්‍යායාම්, ඇවිදීම්, ශාරීරික ව්‍යායාම් වල සැසිවලට සහභාගී වුවත් කොරෝනා මේ බොහොමයක් දෙනා ගෙදරටම නතර කර දැමුවා. නිවසෙන් වෙනදාට වඩා ගෙවල් වලම රැඳුණා. මේ නිසා වෙනදාට වඩා ගෙදර කුස්සියේ නිතර නිතර පැන් රස කෑම, පාන් පිටි වලින් සාදන කෑම වර්ග, විවිධාකාර ආහාර හා පාන වර්ග නිතරම සෑදෙනවා. අලුත් ආහාර අත්හදා බැලීම් උයන්නට පිහනට ඉගෙන ගැනීම බොහොමයක් වෙනදාට වඩා සරුවට කෙරුණා. අලුත් කෑමක් සාදා තම තමන්ගේ සමාජ මත ජාල පිටුවලට පළ කිරීම රැල්ලට මෙන් සිදු වුණා. විවිධාකාර ආහාර පාන වර්ග වෙනදාට වඩා ආහාරයට ගනිමින් වෙනදාට කළ සුළු හෝ ක්‍රියාකාරකමක්වත් නොකර ගෙදරට වෙලා සිටි පිරිසෙන් බොහොමයක් ඉහත කී තත්ත්වයන්ගෙන් ගොදුරක් වඩ පත් වූ බව පෙනී ගියා. ඔවුන් රෝහලේදී කරන ප්‍රකාශයන්ගෙන් ඒ මැනවීම ඇටහෙනවා. කොරෝනා නිසා තමයි මේ ඔක්කොම ලෙඩ ටිකකට ආවේ. නැත්තම් මට කිසි ලෙඩක් කලින් තිබ්බේ නැහැ. මේ වගේ මැසිවිලි නිතර රෝගීන්ගෙන් අසන්නට ලැබෙනවා. පාසල් සිසුන් නිවසට වී තමන්ගේ පාසල් වැඩවල නිරත වෙනවා. තමන්ගේ මේසයට ආහාර පාන විවිධ රස කෑම ලැබෙනවා. වෙනදාට වඩා වැඩි වේලාවක් නිදාගෙන පරක්කු වී අවදි වීමට හැකියාව ලැබෙනවා. පාසලේදී නම් විවේක කාලයට හෝ දාඩිය ටිකක් වැටෙන්නට යාළුවෝ සමග සෙල්ලම් කරන දරුවෝ ගෙවල් වලදී පරිගණකයෙන් හෝ ඔන්ලයින් පාඩම් ඉදිරියේදී නිසල් මනව දවස පුරා සිටිනවා. පාසලේදී වාඩි වෙන පුටුව මේස වෙනුවට දැන් සුවපස පුටුවක වාඩි වී තමාට කැමති ඉරියව්වකින් පාඩම් වැඩ කරගෙන යෑමට දරුවන්ට අවස්ථාව සැලසී තිබෙනවා. මේ කාරණා සලකා බැලීමේදී දරුවන්ගේ ශරීර බර අහිතකර ලෙස වැඩිවන්නට වැරදි ඉරියව්ව දවස පුරා සිටීම නිසා කොන්ද, බෙල්ල අමාරු වෙනි අපහසුතා ඇතිවන්නට පටන්ගෙන තිබෙනවා. මෙකී නොකී බොහෝ තත්ත්වයන් මා මෙන්ම ඔබත් ඔබගේ නිවසේදීම හෝ අසල්විසි නිවසවලින් අසා තිබෙන්නට පුළුවන්. එසේනම් මේ තත්ත්වය කොරෝනා වසංගතයටත් වඩා අනාගතයේදී භයානක තත්ත්වයක් ඇති කිරීමට පුළුවන්. එසේනම් අප කළ යුත්තේ කුමක්ද? සෑම අඳුරු වලාවකම රීති රේඛාවක් ඇත් යන වදන අපි අසා තිබෙනවා. ඉතින් මේ වසංගතයට අපේ සෞඛ්‍ය හා අපේ දරුවන්ගේ සෞඛ්‍ය පිරිහීමට ඉදිනොදි ඉන් මිදීමට ඉක්මන් පියවර ගත යුතු නේද? ලද විවේක කාලයෙන් ප්‍රයෝජන ගනිමින් ගෙවත්තේ කටයුතු වලට මහන්සි වීම, සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කිරීම, නිවසෙන් සියල්ලම එකතු වී නිවසේදීම ශාරීරික ව්‍යායාම් කිරීමට කාලයක් වෙන් කර ගැනීම ආදී කිරීමෙන් අපට ක්‍රියාශීලී දිනයක් ගත කිරීමට හැකි වෙනවා. අනවශ්‍ය මේද තැන්පත් වීම වළක්වා ගැනීමට හැකි වෙනවා. දැනට අධිපරක් දරා සිටින පුද්ගලයන් නම් අනවශ්‍ය මේද දහනයටද මෙලෙස ක්‍රියා කිරීමට හැකේ. ආම වශයෙන් දිනකට විනාඩි 45ක්වත් දිනපතා ඇවිදීම කළ හැකි නම් ඉතා හොඳයි. දවස පුරා තම තමන්ගේ හෝ ගෙදර වැඩ කටයුතු වලට සහයෝගය දීමෙන් තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් වන මෙන්ම නිවසෙන් එකිනෙකාගේ සහයෝගයට වඩා වර්ධනය වෙනවා. මේ තුලින් අපගේ මානසික සෞඛ්‍යයටද හිතකර ප්‍රතිඵල ලබා දෙනවා. ආහාර පාන ලබා ගැනීමේදී හා සැකසීමේදී නිතරම ඒවායි පෝෂණ ගුණයට මුල් දීම සිදු කරන්න ඕනේ. බටර්, මාගරින්, සුදු පාන් පිටි, සීනි වැනි තීන් සකසන ආහාර පාන වෙනුවට එළවලු පළතුරු මූලික කරගත් විවිධාකාර කෙටි ආහාර වර්ග සෑදීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. සෞඛ්‍ය සම්පන්න සම්බල ආහාර වේලා දිනපතා ලබා ගත යුතුයි. පිෂ්ඨමය ආහාර කොටස් වන බත්, ඉදිඅප්ප, නූඩල්ස් වැනි ආහාර ප්‍රමාණයන් අඩු කර වැඩිපුර එළවලු පළා වර්ග, එළවලු සලාද ආදිය එකතු කර ගැනීම කළ යුතුයි. නිතර ජලය පානය කිරීමත් සිදු කළ යුතුයි. පැණි බීම වර්ග, කාබනික බීම වර්ග වලින් හැකිතරම්
ඉවත්widetildeයි පාසල් දරුවන් හා නිවසේ සිට රාජකාරී ඉටුකරන වැඩිහිටියන් තමන්ෙම කටයුතු සඳහා සිටින ඉරියව් ගැන නිතර සැලකිලිමත් විය යුතුයි ශරීරයට පහසු හිතකර ඉරියව් භාවිතා කර යුතුයි පුටුවක වාඩි වීමේදී නිවරදි ඉරියව් පරිගණකයේ භාවිතා කිරීමේදී ඇස් මට්ටම බෙල්ලේ ඉරියව් හා පරිගණක හෝ තාක්ෂණික මෙවලම් වල පිහිටීම ඒවා සමග ගත කරන කාලය අහිතකර ලෙස පවත්වා ගැනීමට බුද්ධිමත් වීම කළ යුතු කාර්යයක් වනවා।